යබ සුබ සන්ද්‍යාවත් ගැවි න දවසේ සියල උුණුසුම් සිදුවම් එක්කොට මුලින්ම ඔබට කියන ස්වාදනූ පනි සවසාහිතිය ප්‍රධාන පුවත්විකාශය. ප්‍රථමේ පුවත් සිරස්තල. පාස්කු ප්‍රහාරයට රජුවම සම්බන්ධ තිස් දෙදෙනෙකුට කදිනමින්ම නඩු. සහරාන්ලාගේ කඩු ගැන අභ්‍යාචනාධිකරණයට කර්ුණ කියන්නයි නීතිපතිට නියෝග. අවුරුද්දකින් රටම එළිය කරන්න අගමැති මහින්ද සූදානමින්. ලංකාවට එරෙහි ජිනීවාච්චෝදනාවලට ප්‍රතානය මුස්ලිම් නීතිීඥවරයකුගෙන්ම නිසි පිළිතුරු. කොරෝණ බරණ භූමදානයට නැගනහිරෙනුත් ඉඩක් වෙන් වෙයි. කුරුවිට තරමියගේ ඔළුව එස්සයි ගෙදරගෙනා බවටත් සැකයක්. කොරෝණාව අස්සෙම එන්නත් යුද්ධයෙකුත් ඇවිලේ. මේ අවරුද්ද අවසන් වකොට රටේ අත්සක්මුල්ලක් නෑර විදුලේ ලබාදී අවසන් කරනවා කියලා. අගාමාතතිය මහින්ද රාජපක්ෂ මතා අවධහරණයෙන්ම කියනවා. අපේ රටේ පළමුුවනි ස්වාභාවික ද්‍රවවා යුවිදිල බලාගාරය කෙරවල පිටිය ප්‍රදේශය ඉදික්‍රීම් ආම්භ කරමණුී අගමතිතුමා මේ බව ප්‍රකාශ කරුවයි. ඔ! අද ආරම්භ කරපුූ මේ ව්‍යාපෘතියක්ත් එක් අපේ රටේ විදු ලිශෂේ ප්‍රේයට නව පිටුවක් එක්හොනා. ලංකාවිට ස්භාවික වයවිදදුල් බලාගාරක් කිෙදිකිරීම දවන්ත අභියෝගයක්ක පැවත්තුනා. නමුත් අද වන විට ඒ අතාාර්ථයක් බවට පත්වී අවසන්. මෙගෞට් තුන්සේ පනහක් ජාතික විදුලි පද්තට දායත්තකිරීමට හැකේශවී ලංකාවේ ඉදි වන ප්‍රථම සභාවික වයවිදුල් බලාගාරේ දිකිරීමම්ටයුතු අදනවසේදී ආරම්ද කරුනා. තික විදුිබලපද්ධතයට මෙකවඩ් තුන්සේ පනහක් එක්වල ලක්දර විස්වභාවික ද්‍රභවායු සංක්ත්‍ර චක්්‍ර විදුලි බලාාකාරේ පල්පු අතරේ කටයුතු මාස විසයකින් අවසන් කිරීමට නේවිතයි. පළමු අදේදී මෙකවටඩ් දෙසය විස්ක් නිෂ්පාතනය කිරීමටයි සලසුම් කරඇත්තේ. දෙවන අතරේ කටයුතු මාස දොලහකින් අවසන්කින් අත්තර. එහිද මෙගවොඩ් එකසි ඇතිහක් ජාතික විදුලි බලපද්ධතියට එක්කිරීමට නියවිතයි. පසුගය යහපාල් ආණුවේ. සංවර්ධනය කටම පිළිබඳම කියන්න න්න හම සංවර්ධයන් කළේ නැති බවබද නිසා වසර පහකට ආසන්න කාලයක්රට සංවර්ධනයෙන් ආපස්සට ගේයි කර ගියෝතික නිවැර කටත් ජනතාවත් වෙනුවෙන් අප නැවතත් සංවර්ධනය යෝධ පින්ම ආරම කල්ල ඉවරයි පි ප්‍රථම ආන වැඩවලින් නිසක් කටාවෙන්න්න. අපි රජයා පුර්දුවෙලයින්නේ වැඩ කරන්න ජනතාව අපේ ඒ බලාපපුෘදත්තුවයන ඒකට අපිට බලයදුන්නේ ඉදිරි වසරහතර තුළ මෙට බලසක්ති අවශ්‍යතාව සම්පූර්ණයෙන් සපයන් අපට යුතු කරල. වැඩ ආරම්භ කරලා අතරමක නව මපු කිසිිවක් දේශපාලන පටු පරමාර්තය නවත්තාන්නේ නෑ. ක්ියල්ලීටත් වඩා අහුඳින් කාරණෙමින් අවසන් කිරීම අපේ දැක්ෝවෙලා තිය. විදිරී වල බිල අඩු කරමි චානතා සානය ලබාදීමට මේකින් හැකිව නොය කියලා ප විශ්වාස. අපි මේ වසර අවසන් විිට විදුලියේ ලබාදීමේ වැඩ පිළිල සියයට සියකින් අවසංකිරීමට අපේ ඉලක්්‍ය ව යතුයි. අපේ බලාාපෘත්තුවයකයි දසේ වසරේදී මෙම බලාකාරේ කටයුතු අවසන් කිරීමට නේමතිවතිබනද. පසුගේ රජ සමේ ඒ ්‍ර ත්මකඩ කිරීමෙන් ගැටළු රසක් පැනකඩ. එ මෙම පසුගේ වසර පහතුලද රටේ සමස් විදුළ ඉල්ලුම සයට සිහතකින් ඉහ ගියයා. ඒෙත් විදුලි නිෂ්පාදන සේයටත දෙකින්මත් ඉහල නොයාබ ගැටල්ුවතවත් බර් පතල කලා. යහපල සමේදී அලතින් විදුලි බලාකාර ඉදි නොකිරීම හේතුවෙන් විදුල් බල් අවශ්‍යතාව සපරලீබ. අභිියෝකයක් ේතිබෙනවා. ඒ අඩුව සම්පූර්ණ කරමින් කරවල පිටිය எදිකිරම් ආරභ කළ, ස්භාවකவாය විදුල් බලාගරය කටයුතු ක්දනවිී යතන ප්‍රධනත්වෙන් ක්‍රියත්මක කරන්නවා. පි අන්නවා අද දවසේ වැඩියම් සතුටු වෙන්න පුරවැසියයා මහින්ද රාජපක්ෂ නම් වූ බතුමා කියලා. පෙන්න්න සාතිකයේ පිතෘත්වය ලියවෙලා ය එන්න අගැතුමට උබග නමේ ඉතිහාසේ ඔබට පිපසිං නමිය වෙන්නන්නේ අතිිකරු ජේයාර්ජයවා අදන ජනාතිිපත්තුමාගේ. සවබාගේ දැක්ම ගොටාවේ රජපක්ෂ ජනාත්තුමා නිරවල් භාෂාවෙන් සඩහන්කර පුුණර්ඥණීය බලෂක්තිය තමයි ට නාගතේ ඒ පුුණර්ජනීය බලෂක්තිය කරා යන ගමනේ සංක්‍රාන්තිික මොහතා. නූපන් දරුවගේ අනාගතය ශක්තිමත් කරන ඉදිරි පියවරක් තමයි අදාිමේතියන්නේ ඔබතුමා ඉතිහාසගත වෙන්නේ ආණ්ඩුව ඉතිහාසගත වෙන්නේ ගෝටාාවේ රාජමක් ජනාධීපත්තුමා ඉතිහාසගත වෙන්නේ මෙවන් පෙරලිකාර රටේ අනාගතය වෙන්වෙන් සුභවාදීව කරන වැඩසාන එක්ක කෙනෙක අපි විශේෂයෙන් මතක් කරන්නඩ වුනකමතින. පහුගගේ කාලාලි හමෝටම දෝෂාරෝපනයක් වෙච්ච අර දසල් මfiaියාව කිය හැමනත්තං වැඩි මුදලකට විදුලිය අරගෙන අඩු මුදලකට විදුලිය විකුන්ලා පාඩු ලබමින් හිටිය ආයතනයක් විදිහයට රටක් විදියට රාජ්‍යයක් විදියට වන මේකට උත්තරයක් විදිහත් තමයි මේ බලාගාරයට හඳුුවවන්න පුළුවන්කමතිය. මති අඇමතුරන් රජන්‍යාතරණනඇතතුු පිරිික් මෙමවස්ථාවට සසාභාකය වනා. අපේ රට ඉදිරි ගමන වෙනෙන් වත්මන් රජ විසින් ගන්න ලබන. දැවන්ත පියවරක් ලෙස මෙම ව්‍යපෘතිය හඳුන්වන්නට පුළුවන්. දීසල් මත යින යුගගේ අවසන් කර. අපි රටේ ජනතාවට විදුලි බිල අඩුකරගත් හැකියුගයක් නොදරයදීම ලැබෙන බව විශවාසයි. ස්කු ඉරිදා ්‍රස්ථ ප්‍රහාරයේ මහා විනාශයට ඇත්තටම වග කියන්න ඕනේ කවද. මේ ජනතාව නිරන්තරෙන්ම නගෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයට යම් පිළිතුරකුත් එක්කම පාස්කු ප්‍රහාරයට රජුව සම්බන්ධ පුද්ගලයන් තිස් දෙදන කොටරීව කඩනුමින් අඩට පවරන බව අමාත්‍ය සරත් වීර සේක්‍රම හතා පවසනවා. මේ වකවානුවයේ කඩු හයදහසක් අපේ රටට ගෙන්වීම සම්හන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා. අගරදු ගෘු හිමිපාණන් පෙත්සමක් ගොුණු කලා. ඒ ගැන ලබන තිස්ස එක්ව වන කරුණු දක්වන්නේ කියලා අභ්‍යාෝචනාධිකරණය නීතිපතිවරයාට අද නියෝග කලා අගරතුගරු අතයවතු කාාධනල් මැල්කම් රාජ හිි පාණන්ට ගොුණු කළ පෙත්සම, අභ්‍යාචනාධකරන්නේ හමුවේ කැදවනු ලැබවා. මෙම නඩුවට පාදක වන කඩු සම්පන්ඳයෙන් විමර්ෂනයක් ආරම්භ කර ඇදද එහි වත්මන් තත්වය කෙේතයන්ண்டு තම සේවාදායකෑගෙන් විමසා ක්ඩු දැක්වීම සඳහා දිනයක් ලබාදල්ලෙස රජ ජෙෂ්ට්‍ර නීතිීචන ආචාරය අවන්ති පෙරනාමහත්මිය අධිකරන්නේෙන් இல்லලාසිටයා. එමඉල්ලීම පිල්කණමින් ලබන තිෙස් එක් වදා අධිකන්නේ හමුව ක්ඩු දක්වල්ලෙස රජ ජෙෂ්්‍ර නීතිිනවරයට අභියෝචරධදි කරන්නේය ද නොම්දුන්න. පාස්කු ප්‍රහාරය එල්ල වූ සමේ කඩුහයිද හසක් මෙරටට ගෙන්වා ඇති බවත් ඉන්හායිසයක් හඳුනාගෙන ඇති බවත් අගරතුකර හිමිපාණන් ගොුළපෙත්සමේ සඳහන්. කඩු පන්දහ හාර්සියක් පමඩ නිදල්ලෙ ඇතිබැවින් ඒ ජාතික මෙන්ම මාජන ආරක්ෂාවට තැර්චනයක් බවයි උන්වහසේ ගොුණු කළපෙත්සමේ සඳහන් වන්නේ. අද විශෂ මාති හුවක් ඇැඳවමින් අමාතය සරත් වීරසය කරමහතාද පාස්කු ප්‍රහාරයට රිජෝම සබන්ධ වූ සැක්කරුවන් පිළිබඳ අදහස් පල කලා. කොමසම කියන්නේ ඇතවශෙන්ම අතිරේක දෙයක් දැනටමත් අපිට ්‍රබල සාක්ෂිතියනවා ඒ සසිියලුම් පුදගලයක්න් අධිකරණයටගේන්නේ කොමස මේ සාක්ෂයෙක් නීතිපතුමාට ඕන්නන්ග අන්නඩපුරොන් ත්වා නොගන ඉඩපුුවන් ඇතවශම මෙතන්දදිී නීතිපත්තුමා බලන්නේ යම්කිසි පරස්පරයක්ති නොද කියේලා මේ සාක්ෂිවල් මේ සාක්ෂිකේනයක ඉතාම සංවේදී ශක්ෂිමකද අපිට හදිසේ නැත්තංහඩිනමින් මේ නඩු පැවරුවොත් බොහෝ වෙලාවට ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නේ දිිවිනේ නමගිය දක්ෂ නීති. ත්‍යවරු නීතියේ ඉඩිතා කුඩා සිදුරකින් රල ඇටොලෙින් ඔුන්ට විරුද්ධ නුදානු තාම ශක්තිමත් වලෙදාන එක තමයි මෙතෙක්කල් යම් කිසි ප්‍රමාධයක් වෙන නම් ප්‍රමාධයක් වෙන්නේ මේක රුජුව සම්බන්ධ විච්ච තිස් දෙදනෙක් සම්බන්ධයෙන් උදරෘත ලිපගුණු දැන්ටමත් දීලතීරෝ පුළුවන්තරන්ඉක්මට අපට පුළන් වෙන ඒ නඩු පවලන්. මෙත්‍ර ජනාධිපත්තුමා වෙ බාර දුන් පස්සුප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමසන් වාර්තාවේ පිටපත් රාබංජ නිකායේ මහනායක අග මහ පන්්ඩිත අති පූජ මකුලැවේ විීම ලහා අමරපර නිකායි වැඩබල්ධ මහනායක අති පූජ ගන්තුනේ අස්ස ජනස්වාමින් වහන්සේට පිළිගැන්වීම සද වනා. ජනාධපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිකුප්තා ෝහණ දීර මහතායි වාර්තාව පිළිකන් වනු ලැබේ. මෙ අතර අනිදධා ක්‍රියාවට නැන් වෙන කළුඉරිධාවට, තමන් පූර්ණ සහහි ලබා දෙෙන බව සමක චරබලවේගේ මහලේකම් පාලිමෙන්තුමන්ත්‍රී රජත් මධතුම බණ්ාර්මහතා පවසනවා පස්කු ප්‍රහාරය සම්හන්දෙන් ස්වාපැලීමට පත්කළ, ජනාධපති කොමසමේ වර්තාව සම්පන්ධෙන් පක්ෂ විපක්ෂ මැතියමතුරුන් කීපතෙනකුද මෙසේ අදහස් පල කලා. ඒ පක්ෂයක් හැටියට හේතු සහිතව ඒවාර්තාවපි පිළිුකළලෙන් යුතුව හෙලා දකළ තිය මුොද අපි දකින්නේ පස්කෝ කොමිසම පිහිටුවීම තුළ. බලාපොරොත්ව වුණු අරමුණු සහ පරමාර්ථ කිසිවක් ක්ෂත් නොවනු මේරටේ මහිතැන්නේ වැඩිම විවේචනයට ලක්පුුණ. රටේ පොදු ජනතාව ප්‍රතික්ෂේප කරන වාර්ාව පව පත්වෙලාති. ොසම වාර්තාව ආවහම ඒවාර්තයෙන් කාටරය චෝදනාව ඇවිල තිරවන් ඒ චෝදනාවට ලක්ච් පුද්ගලයක්ඇක්මලාක චෝදන පිළිගන්න නැනේ ති අය අනිවාරම එකත එරෙහිව කතා කරනවා කරුණු දක්නවා එකින් ගැලවෙනට උත්සාකරන මයිත ඒක ස්භාවකයි. අහිටපුCIඩ එක DIG රවී සෙනේරත්න මහත්මයා සහරන්ගේ උඩින් හිටපු කෙනෙක් හිටිය එතුමාාව මං අත්තඩංගුවට ගන්න ඕනේ කියලා මම වැඩකරගෙන කියා එතුමා සහරාන්ට උඩින් ඉන්නක් එෙනා ඒ සැකරන පුද්ගලයාෙන් නම කොිසට ලියලද. මේ වාර්තාාව මෙහ සහරාන්ගේ උඩින් හිටපු එක්කෙනාව එයා කවුද සයිඩ එක දැනට යාව හොයාගෙන යනවද කියන එක ගැන කිසිම සඳහනක් වෙන්නන්න වගකීමෙන් කියනවා මේ රජ යටතේ ඒ කොමිෂ මේ වාර්තාව සහ නිර්දේශ ක්‍රියාත්ම කිරීම පමණක් නැමයි Tඩ එක ඒවගේම Tඩ එක සඳහා පරේක්ෂණ පවත්තගෙන නවා නීතිය අනිවාරයෙන්ම මේකට සම්බන්දධ සෑම සීරුධනටම ක්‍රාත්මක වේ කියන බලවෞත්තු ති. මේ ප්‍රහාරය සංවිධානාත්මක මෙහව කවද කෙන ක ො. පිබඳව ලබිච ොරු බහොමයක් තිබෙන ඒක සාක්ෂයක්කත් පදනම් කරගන මේ පිළිබඳව වාර්තාාව සකස් කලා නෑකනක තමයි හැමදනාග පිළිගැන ශිසා අත්නාක මන්තරතුමාලට සහත් ජාතික සමක ලේකට එල්ෙන්ඩ ලක් නතුව හින්නේ දැ මේකල්ලෙන්ට තමයි හදන්න. ොෂමට කරන්නට බෑ පරික්ෂටයුතු කරන්න වාර්තාාව සඳහම් වෙන යෛයන් කරුණු සැකිල්ලට අරං ඒ ඔස්සේ තමයි පරික්ෂණ කටයුතු කරන්න තියෙන්නේ එමට ටු කල්බලට පවශ්‍යන ජ තු තම සාධර්රමක ඉටුවර. මවබිම මේ සුරක්ෂිත බව අකණ්ඩවරක ගැනීම සන්නදධ සේවාවල වගකීම කියලා ජනාධිපතිතුමා අවධාරණයෙන්ම කියනවා. ගුවන් හමුදාවේ බලගන දෙකකට ජනාධිපති වර්ණ ප්‍රධානය කරමින් කටුනායක පැවති උස්සව එකදී ජනාධිපතිතුමා මේ බව අවධහරණය කෙරුවේ කටුනාක ගුවන් හමුදා මූලික කඳවරේ බලගන දෙකට ජනාධිපති වර්ණ ප්‍රධානය සිදු කරුණා ඒ ජනාධිපති ගෝටාබේ රාජපක්ෂි මැතුමාගේ ප්‍රධනත්වේත්. එකකමු ලකබ ේමාවෙන් දශවගහතක ප්‍රෞ් ඉතිහාසයකට උරුම්මකම් කියන ශ්‍රීලංකා ගුවන්් හමුදාවේ අංක පහ ප්‍රහාරක ගුවන් බල කනේ හා අංක හය ප්‍රවාහන හෙලිකප්ටයනා බලකනය මෙසේ ජනාධිපති වන්න හිමි කරගත්තා. සේනාතිනායකයා සන්නද හමුදාවකට පිරි නබට ඉහළම ගෞරුව සම්මානය ජනාධිපති වර්නපධානයයි. ශ්‍රලංකා ගුවන්් හමුදාව මේ සමගින් ජනාධිපති වන්න දහතුනකින් පිදුම් ලබා තිබෙනවා. සාමේ උදසාශචයේේ විත පූචා කළ ගුවන් පිරුවන්ට ජාතියේ ගෞරවය පිරිනමට බවයි, ජනාතිපති ගෝටාාවේ රාජපක්ෂිමැත්තුවම මෙහිදී සඳහන් කළේ ගුවන් හමුදාව ඇතුළු සන්නත්ද හමුදාවන්ගේ මූලික කර්තවවය, අපේ ජාතියේ සුරක්ෂිත භාවය දිකටම රැක ගැනීමයි. සෑම පුරවැසයකොටම බියෙන් හා සැකින් තොරව ජීවත්වය හැකි සුරක්ෂිත පරිසරයක්. ආරක්ෂිකාරී රටක් ගොඩ නගාදීම අප ප්‍රතිපත්ති මාලාවේ මූලි හරයයි. අපේ ප්‍රතිපත්ති මාලාව මහජනතාවට ඉදිරිපත් කලා අවස්ථාවේදී. රටේ සංවර්ධනය මූලික කරගැනීමට නම් ජාතික ආරක්ෂාව අතිශයෙන් වැදගත් බව පෙන්වා දුන්න. පපුද්ගලකන්ංශයට වේවා, රාජ්‍යාංශයට වේවා. එදිනෙදා වැඩකටයුතු පවාහරියාකාරව කරගත හැක්කේ. අප රට තුළ නිදහස් ස ආරක්ෂකාරී වාතාවරණයක් තිබුණුහොත් පමණ. එසේ නොමැතිනම්. ආයෝජකයන් පවාපරයටට පැමිණින්නේ නෑ මෙනිසයි. නීතිය හාස්සාමය මූලික කොටගෙන ජාති කාරක්ෂාව තහවුරුකර යනීමට අපි මූලිකත්වය දෙන්නේ. කටනායක මූලික ගුවන් කඳුරේ ස එකසිතිය කඳුරේ අංක දෙක හා පහ බලගෙන ජනාතිපොත්තුමාගේ නිරෙක්ෂණයට ලක්වනා. ඉන්ද ගුවන් හමුදාවට අඇත් යානා නිරීක්‍ෂණය කළෙ ජනාතිපොත්තුමා. 1 සමඟ සමහ චරූපයකටද පෙනී සිටයා. ගුවන් හමුதாவே හත්த்தෑ වසරක ගුවන් බල தேේமாකොට ගනිමින් රචතකරන්த்தில் ගුවන් හමුදාපති Air Marshallஷ සுදාශ පத்திනමහතා විසින් ජනාපமாවෙ පිළිக்கවීමது මෙහිදී சிදவனா. பஸ்நහිර பலත් ஆண்டுකාර Marshallஷல் of 4 ரோஷන් குர த்திலக்கு ආරක්ෂක க்கம் விශ்ராமிිக்க செென்றால், மල් குරානමහතුர்ந்து ්‍රவிද හමුதாපතිவரருண் හා පොலிஸ் පතිவර ඇතුළ උසස් රක්ෂකාශයධාරந்து මෙමවස්ථාව ේක්ව ටயா. දෙමන ස්පෝරාවත් LTT හිතවාදීන් පිරිසකුත්, ගල්फ කලාපී අන්තවාදී මුලම් සංවිධානෙකුත් ශ්‍රී ලංකාවට ர்හිව ජනිවා මාන හිමිකම් කௌන්සලට යෝජනාවලයක් ඉදිරිපත් කරලා තියෙනවා. මෙ අය එල්ල කරන චෝදනාවලට බ්‍රිතාන්නේ ඉන්න முස්ලිම් जाතික නීතිज්ඥවරෙක් හොඳ උත්තරයක් ලබාදුන්න. දෙමල ඩයිස් පෝරාවව මෙන්ම විදේාන්නිිසෙදන L.ට හිතවාදීන්, ජගත් මානව හිමිකම් කවන්සේදී, ශ්‍රලංකාව අපහසතාවට පත්කිරීම සඳහා. දුරටත් ත්සාහතරමෙන් සිටනබා. කසේ ුවද මානවහිමකම්කවසිේ සසිවාරකට සාපාකි වූ, බ්‍රතාය ජීවත් වන මෙරට සපවයක් සහිත. මුස්ම් ජාතික නීතියනිවඩක වන රි් ඩවත්ත මට නිසිපිළි තුරුල පාතුන්. Srika for. oisl and high commissioners reports accusing sri lanka of violating human rights erroneously alerts that there were 40000 deaths were reported by several credible sources the so-called credible sources have failed to differentiate the deaths of ltt cadres and those of civilians such reports fail to consider the vital information provided by the then senior diplomats from the US and UK, who confirmed that the death toll is around 7,400, including the rebels. Adel Balasingham, the ruthless terrorists who garlanded children with suicide jackets, have been given a safe haven in the UK. Although is on the proscribed terrorist list in most of the Western countries law enforcement agencies often play, pay a blind eye to their propaganda activities the repeated paradoxical reports based on sub, unsubstantial allegations against sri lanka are in, intending to take a revenge they have failed to acknowledge that the victims do not belong to one group of people it is ஐonicට note they, the way some countries defend human rights while they are the grapeve human rights violators. මෙත්‍ර විදස්කතව සි ශ්‍රීල් හන්ිකයන්ද, මෞරටට එහිව එවන මෙම අභූත චෝතනාවලට, පිළතුරු සැපීම සඳහක්‍රයක් කර මිසටනබා. ඒ පරිමඳ තොතුරු කරෙන්නේ ජිරිීවාහි සිටින අප විශේෂ යෝජිත, ශ්‍රීමල් පතරජ. මෙම කෙටුම් පත එක්ස ජතන්ගේ මුලස්ථානයට ොමු කර තිබෙන කිසිදු පුද්ලෙක් ශ්‍රී ලංකාවේ පුරවැතියන් නෝන බවක් ඒවගේ ඔුන් කිසිදිනට ශ්‍රී ලංකාවට ගිහිල්ලවත් නැති පුද්ගලයන් බවයි ශ්‍රවිශ්ලන්ත ආරංචි මාර්ග අප සමග සදහරනය ේශ ප්‍රම ශ්‍ර ලාංකය විශේෂ විුද්ධ දේශ ප්‍රම ්‍ර ලාංකික මහතවන ්‍ර්ලන්යේ ජිනිවානුවරට ක්ජාතින්ගේ මුලස්ානය දැනව කිරීමට ඒවාගේ ශ්‍ර ලංකාවට පක්ෂපාති රටවල් දැනුව කිරීම වැඩ පිනවල ොහො වනිට ආරම්භ කල. ්‍රි ංකාවට එරහිව රටල් පහක්ක එක්ව භාර්තිය ඇති යෝජනාව පිළිබඳ විවාදිී ලබන නවවන්දා පැවැත්වීමට නියමිතයි. කෙසේ වුවද රටමල් විසි දෙකක් මේ පරිවිට, ශ්‍රු ලංකාවට සහය පළ කරති පෙනවා කොරවිට තරුණය ඝාතනය කරපපු උපොලිස් පරීක්ෂකවරයා පිටේ එල්ලාගෙන රැගෙන ආපු ගමන්මල්ල අපි පසුගෙදිනවල CCTV දරචනලින් දැක්කා. හැබැයිඒ ගමන්මල්ල තවමත් අතුරුදාන්. වගේ ගමන් මල්ල ස්වැන්න. අද දවසපුරාත් සෝදිසි මෙිහුම් ක්‍රියාත්මක කලා කියලා පොලිසිය සඳහන් කරනවා. කොහමුණත් තරුණියගේ හිස කිසි අම්ස්ථානයකට විසි කරන්නට ඇති බවටයි පොලිසිය සැක පල කරන්නේ කොළඹ වේල්ලවීධිය ප්‍රදේශයේදී ගමන් බෑගකති වී හිස නොබැතිේ කාන්තා මලසිරව කමූයේ ඉකුත් පලමුඩදයි. ලදතුරතුරුක ටනුව TVවී දර්ශනෝසේ පොලිසිය මෙෙහිුම් ආරම්භ කලා. පනස් දේවිදි උපලිස් පරික්ෂකවරයක මෙම ගාතනය සිදුකරඇති බවටයි ොතුරුණාවරණිය වනේ. அදාළතරුණිය ගාතනය කර, ගෙලකපා ඇගේසිரு බக்கே கසுරා வேල වීදියට ගෙනකුස්තමා හිස සහිත බෑකයසකරු රැකන කුස්තති බවටයි තොරතුර හෙල වීගත්තේ. ගාතන සිදු කළ උපොලස් පරිීක්ෂකවරයා කොළඹ පෞදகளுக்கு බස්නවතුන් පොින් மොன்றා කළ බලා ධාවනිය වෙන බස්රතයකට නැකැති අතර, රාත්‍රිය කොළහිතිහට පමණ පුත්තල නකරேன் ැසෑැති බවට ොරතුරු අනාவரරණියடா. ම හිස්ස නිසැකෝම කැණනි ගට සැකර විසිකළලාදයන්න පිළිබඳව කරුණු සනාත වනත් ඒ පිළිබාඳව සකයක් තිබෙන නිසා විමර්ශණ කටයුතු මේ ආකාරෙයට සිදුකනු ලබනවා. සවස හතරයි හයට පමණ කොළඹ පිටකොටුව ප්‍රදේශයෙන් මොනරාගල බලා පිටත්තු භශ්ලතයකට, ොඩවී ඇති බවට මෙම භ්රතයේ රියදුරුගේ ප්‍රශයක් සටහන් කර තිබෙනවා මෙම භශ්රතයට ගොඩවීමේදී සැකරු හැඳ සිට ඇඳම මාරුකර වෙනත් ්‍රීෂර්ටේකන් සැරස සිටි බවටයි TVV දත්තාානුව පෙනී ගොස්තිබෙන්නේ එවාගේම මෙම භශරතයේ රාත්‍රී ආහාරය සඳහා පැල්මඩුල්ල ප්‍රදේශයනවතා තිබෙනවා පසුව රාත්‍රී කොළායි තිහට පමණ සැකරු බුදතල ප්‍රදේශයෙන් බස්රතයෙන් බැස තිබෙනවා මේ යන අතරමාර්ග අම්ස්ථානයක දිමහු මේ හිස පිළිබඳව යමක් සුදුකර ඇද යන කාරණා පිබඳව ඒවගේම තෞදුරුටත් මේ පරීක්ෂණ ඒ ආකාරන්න සුදු කරනවා. මත්‍ර උපොලිස් පරික්ෂකවරයා නිවසවිත රැගෙන ගිය ගමන් මල්ල, ලින්ඳට දමා ඇත්දැයි මත වූ සැකේ බත ලින්දේ චලේ ඉවත් කර ඒ පරීක්ෂාවට ලකිරීම සිදුබනා එම නිවසාසන්ඩ ප්‍රදේශයේදී ගිනි තබව විනාශ්‍ය කර තිබූ ඇඳපුකොට සොයාකත් බව බඩල්ු මර පොලිසිය සඳහන් කලා. Emma கொotaස් ராஜே ரஸ்பரிக்ஷக்க வ වෙ எமுකිරීම டைப்பேவரகினத்ததே. ගத்தனසිதுக்க பு போொலிஸ் பரிக்ஷக்க வயாான் දිவசட்டு பமினவிட்டர் ඇந்த சிட்டி கபிசே බවட்டை சக்க பலக்රන්නේ. எம்மනිவට யாபது லந்துக்கலவது போොலிஸ் கண்டயம் கிහිப்பியாக்குதவா பரக்ஷணக்கළது සக்கටයුතු කිසිවක් හමவீன है. மயாතரபிියக்கிய தருணிගේ மவக்கன் හා ஞாති சொய்ராகின் ලபாகத் DNA சாம்பல சசந்தீமே நடத்துருவு பஷ்ோக் மரண பීக்்ணே සිது කිරීමට நியமித்த බவ போலிீசி சந்தகண்க்கலாம் தருநிய காத்தனே කිරීම நடத்துருவு சயதி விாනිக்கරගත් உபபொலிஸ் பரிක්ෂக்க வரியாக்கே சிුව சாபாந்தேன் பேசிCR5 rක්ෂණයක්ද ස කෙරුණා බදුල මහරෝහලේ පිළිකාරෝගින්ගේ වාටුවේ හිටපු. විසි නවදනෙක් කොරෝන ආ සදියන් බවට හඳුනා ගැනු. ඒ අනුව මෙරට සමස්ත කොරනා රෝගින් කරන අසු හතර දහසත්්‍යය අනුත් දෙකක් දක්වා ඉහළ ගිහිල්ල තියෙනවා.ඒවගේ මරුණ කොරණා එන්නත ලබාගත්තට පස්සේ ගම්පහ ප්‍රදේශයේ දෙදෙනෙකු මියයාම ගැන බිවිධ කටකතා පැතිරෙනවා. එවුනාට මේ දෙන්නා මිය ගිහින් තියෙන්නේ එන්නත හින්දන්නන්නේ වෙයි හරද්‍ය අබාධයක් නිසා කියලයි සුදක්ශනී ප්‍රනාාධපලේ රාජ්‍ය මාත්‍යවරිය තහවුරු කරන්නේ. එක මොහොතකද මුළු ලෝකයක්ම අඩමන කරන්න කොරෝනාවට හැකිවනා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ කරෝණා වෛරසය නිසා ජීවිතයන්වන්තිකෙවා තවත් ලක්ෂ සංඛාත පිරිසක් අදමන විටත් මෙ වයිරසයට ගොදුර වෙලා පීඩාවට ලක් කලායින්නවා. අපේ රටෙත් කොරෝණාපොකුර දවසිං දවස වැඩි පෙනවා. අලුත් ආසාධතියන් එකතු වෙනවා. ඒ තිනේදීත් දවල් ආසාධතයන් තුන්සේ අසූ හතරතිනෙක් අපේ රටේ කොරෝණාපපුකරට එකතු වනා. අ අප සෝදානම් අදතිනයේදිත් කොරෝණා වරසයෙන් දවතමතුරතුරු ඔබවිතගෙනට. ොරල්ල ගෝතම මේ විහාරය පැවති කොරුණා එන්නත් කන වැඩසර හඬ නිරක්ෂණය කිරීම සඳහ. හදිසේ පැමිණි අවස්ථාවේදී. රාජ අභතවරිය මේ බව ප්‍රකාශ කලේ. දවල පිටියේ රෝගින් දෙන්නෙක් එන්නත් අරගන මහිතන දවස් දෙකර විතට පස්සේ මනයට ලක්ල පත්වෙලා තිබුණ. ඔවුන්ගේ මරණ පරීක්ෂණ කකරෝ දෙදෙනම මනයට පත්වෙලාතියන්නේ අහරද රෝග වලින් කියල මරන පීක්ෂණින් තහවරලාමයි. කොරනා එන්නත ලබාතීමෙන් දින දෙකට පසුවත් උන රෝගය පවතින්නේ නම්. නිවාරම ප්‍රතිකාර සඳහා යොමු වියුතු බව සෞඛ්‍යශ අවධාරණය කරනවා. මේ සියලු දෙනාටම මේ එන්නත ලබාදෙන්ට අපි කටයුතු කරන නිසා තමන්ගේ අවස්ථාව ලැබෙනත්තෙක් ඉවසිල්ලෙන් කටයුතු කරන්න මොකද මේ එන්නත් ඉදිරියේදී මීට වඩා තොග ලැබයි එකේ ලබි බලාපොත්වේෙනවා මේ එන්නත ලබා ගැනීමේ අතුරු ආබාධයක් ලෙස සමහර අයට උන හැදෙන්න්න පුළුවන් ඇඟ පතවේදනාව ඇති වඩ පුළුවන් මෙවැනි උනතත්ත්වයක් ඇති වුණොත් බොහෝ වෙලාවට ඇය හතලිස් අටකට පසුව මේක අඩුවෙලා සමනය වඩ ඕන. දිගින් දිගටම උන තිබුණොත් මේක යම් වෙනත් රෝගයක් වීමට ඉඩ තියනවා. වැඩි ජනතාව සඳහා ප්‍රමකත්වය ලබා තිමින් යුනසුප සගිතහනය බිලිතිීකත් කොවි් එන්නත් මාත්‍රා ක්ෂ හැට තර හසක් පළමු වරට එන්නත් කිරීම සෞඛය අමාත්‍යශ්‍යය මගින් ලබන සතිය සිට ආ රභ කරන්නවා. මෙම එන්නත් කොරෝුණා අවධානම උග්‍ර ලෙස බලපෑඇති ප්‍රදේශවල ජීපත්වද වස අෞුදු හැටට වැටිපුදගලින් සඳහා ලබාතීමට නියමෙතයි. බදුල්න්න මහ රෝහලේ පිළිකාරෝගෙන්ගේ වාටුව ඇත්ති සතර දෙෙනෙකුට මෙවන විට කොරණා ආසාධනවී ඇති බවතහුරුුවේ තිබෙනවා. අද තිනේම වාටුවෙන් ආසාධතින් විසිනවතෙනෙකු හඳුනාාගත්තා. එක් වයිතිකරයකු හෙදයක් සහ, රෝහල් සුළ සේවකින් දෙදෙනකු එම පිරිස ඇතුළත්. මෙරටින්ට හමුව කරුණනා රෝකීන් ගණන අසු හතරදහ සත්සය අනු දෙක් දක්වා ඉහළගියා. ඒ අතීින් තුන්ද රිසිය හැටහත් එෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබ මින්නිසිට්නවා. වෛද අධික්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව හාරසියහත්තෑ හතරක්. අද තිනෙ සුවලැබූ හාර්සිය සූ පස්තනාද සමඟෙන් මෙරට සේලැබූ සමස්ත කරුණා ආසාධිතින්ගේ සංඛ්‍යාව අසු එක් දහස්තුූන් සය විසියක්ක්. මෙදක්වා සිදුව ඇති කරුණා මරණ සංඛ්‍යාව හාරිසිය අසූ නවයක් බවයි COොVID-19 වැලක්වීම ජාතික ක්‍රයන් විත මධ්‍යස්ථානය සඳහන් කළේ. කරුණහ මරණ භූමධනය කිරීම සඳහා තෝරාගත් මඩකළපුවෝ ඔට්ටම අාවඩි ප්‍රදේශයේදී මරණ දෙකක් භූමධනය කළ. මෙේ අතර ්‍රවිද හමුදාව පාලනය කරන නිරෝදායිද මධ්‍යස්ථාන අනු අටක් තුළ පුද්ගලින් දහස්තුන්සිය ොස්තනෙු නිරෝධයිනයවෙ මින්න්සට්නවා. ඒතිනය තුළ පක්ෂණ දොස්දහස් අටසියාසු තුනක්සිදදු කළලා ලපන කරුණ රෝගී ක් ොස්කෝටි හැ දෙ ක්ෂ දහත් හස් දෙසය විසි තුන්දෙකු වාර්තා පේති බෙනවා මෙයතුරෙන් විසිපල්ලක්ෂ අසූ දහස් හත්සය අනු දෙදෙකු ජීවිතක්ෂයට පත්වඩ. විසි තක්තුල ලක පුරා කරුණන ආසාධෙතින්, ලක්ෂ හතලි සයිදහ සත් සය හතලි සද්දනකු අලතින් වාර්තාවේ තිබෙනවා. එම කාලසීම අාවතුළදී සිදුව ඇති කරුණා මරණ ගණන? නමදහස් නමසය පනස් පහක්. ෙරිකාවෙන් පවිසි ක්තුලද රුණ රೋගින් හට අටහස්තුන්සේ විසි එක් දෙනකු හතුනා කෙනෙද මරණේ දහ නමසියානු තුනක් වාර්තාව, ್්‍රසේලීන් ආසා දෙතිී, හැත්ත අතරදහස් දෙයාසූ පස්තනක වර්තා වෙද්ද, මරණ සංඛ්‍යාව එහ සත්್ය අ සූහයක් වනවා. ඉන්දාවෙන් අලතින් කරුණ සා දෙතිින්, දසේ දහස් අටසේ විසි හතර දෙනකු හන්තුනා කරුණ, මරණකසිදහ තුනක් සිෙද වන. ලුයවි ආදධතීන් ක්කොස් දහස් තුන්සියාසූ පස්තෙකු වාර්තාව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව හාරසය හැත්තෑපහක්. ප්‍රතාානෙන් ආසාධිතයන් හයිදහස් පන්සිය හැත්තෑ තුන්දෙකු හඳුනා කැනෙද්දී මරණ දෙසිය හතලිස් දෙකක් සිද වනා. ජීව නරගලය හමුවේ අපි හැමෝමදවපු රේස්ෙ එකක් එක මොහොතකට නතර කරන්නට කොරෝණාවට පුළුවන්ගුණා. හැබැයි අපි වැටනතැනින් ආයිමත් නැකිතින් දඕන. මේ දවස්සවල කොරෝණා මර්තනය කිරීම සඳහා එඩත් කරනත් සිද්ධ වෙනවා. අපි අවදහනයෙන් කටයුතු කළවතින් බේ කොරෝුණා වෛරසය මට්ටු කරනික අපි හැමෝටම කරන්න පුලුවන් දෙයක් වේවී සවසාහිතයේය සාදරූපානී ප්‍රධාන පුවත් අවසන්න නැවතත් හමම රත්වී ාව යිත හට.